නද හර ටීවී තවත් හරවත් වීඩියෝ එකක් කරගෙනාව මේ වගේ වීඩියෝස් දාපු ගමන් බලන්න හර ටීවී අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අද අපි ඔබට අරගෙන ආවේ තවත් සුවිශේෂීම කතාවක්. මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔබට ඉදිරිපත් කරන්නට අතීතයේ ලංකාව පාලනය කළ රජවරුන් විසින් නිමවුණු විස්මිත නිර්මාණ රැසක් රජරටට හමු වුණා. එලෙස හමුවන නිර්මාණ අතරින් ස්තූපවලට විශේෂ ස්ථානයක් හිමිවනවා. එහිදී රුවන්වැලි සෑය, චේතවනාරාමය, අභයගිරිය, ථූපාරාමය, මිරිසවැටිය, ලංකාරාමය, රන්කොත්වෙහෙර සහ කිරිවිහෙර වැනි ස්තූප බොහෝ දෙනෙකු වන්දනාමාන කරනවා. නමුත් රජරට බිමේ පිහිටා තිබෙන ඇතැම් ස්තූප පිළිබඳව සංචාරක අවධානය යොමුවන්නේ නැහැ. එම නිසා මෙම වීඩියෝ මගින් රජරට බිමේ පිහිටා තිබෙන අප්‍රකට ස්තූප කිහිපයක් පිළිබඳව අපි ඔබට කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රධානම වශයෙන් අපි ඉදිරිපත් කරන්නේ මුලින්ම දක්ෂිණ ස්තූපය. මුල් යුගයේ එළාර සොහොන ලෙසින් හඳුන්වනු ලැබූ මෙම ස්තූපය දක්ෂිණ ස්තූපය බව අනාවරණය කරගත්තේ 1946 වසරේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් සිදු කළ කැණීමකින් පසුවයි. එහිදී හමු වුණු ශිලා ලිපියක සඳහන්ව තිබූ ආකාරයට මෙය ගොඩනගා ඇත්තේ වළගම්බා රජුගේ සෙනවියකු වන උත්තියයි. එසේම මෙහි කැණීම් කිරීමේදී හමු වුණු අඟුරු තට්ටුවේ කාල නිර්ණය කිරීමෙන් පසුව මේ දුටු ගැමුණු රජු ආදාහනය කළ ස්ථානයේ බවට මතයක් ඉදිරිපත් වුණා. එසේම මුල් යුගයේ රජු ආදාහනය කිරීමෙන් පසුව ගොඩනැගූ කුඩා දාගැබ පසුව විශාල කර සැදූ බව නිගමනය කළ හැකි. අඩි 13ක ඝනකමින් යුක්ත වර්තමාන ස්තූපයේ අත්තිවාරම ගඩොලින් නිම කර තිබෙනවා. අඩි 578ක විෂ්කම්භයකින් යුත් මෙම දාගැබ අක්කර 3 මාරක භූමි ප්‍රමාණයක් පුරා විසිරී තිබෙනවා. පසුයුගයේදී කනිෂ්ඨ තිස්ස, ව්‍යවහාරික තිස්ස, ගෝඨාභය වැනි රජවරුන් වැඩි දියුණු කළ මෙම ස්තූපයේ නටබුන් අදටත් සුරක්ෂිතව පවතිනවා. අපි ඊළඟට සලකා බලන්නේ නාකා වෙහෙර. පුට්ටම් පොකුණ හරහා ගල්පාලම දෙසට යන මාර්ගයේ ගමන් කිරීමේදී දකුණු දෙසට අතුරු මාර්ගයක් හමු වෙනවා. එම මාර්ගයේ ඔස්සේ ටික දුරක් ගිය විට නාකා වෙහෙර නම් ස්තූපය හමු වෙනවා. ලංකාව තුළ හමුවන විරල ස්තූප හැඩයක් වන චතුරස්ත්‍රාකාර හැඩයෙන් නිර්මාණය කර ඇති මෙම ස්තූපය මහසෙන් රජතුමා නිර්මාණය කළ බව වංශ කතාවල සඳහන් වෙනවා. මෙම විහෙරට නාකා විහෙර යන නම ලැබුණේ මෙහි බුදුරජාණන් වහන්සේගේ නියධාතු වන තැන්පත් කර ඇති නිසා බව විශ්වාස කරනවා. මෙම ස්තූපය පිහිටා තිබෙන ප්‍රදේශයේ වෙනත් නටබුන් දක්නට නොමැති නිසා මෙය බොහෝ සංචාරකයන්ට මගහැරී යනවා. උච්චතිස්ස පබ්බත විහාරය. රුවන්වැලි සෑය දෙසට ගමන් කරන විට චතුරස්රාකාර වේදිකාවක් මත ඉදි කළ කුඩා ස්තූපයක් හමු වෙනවා. නවතම අනන්‍යතාවය හරිහැටි හඳුනාගෙන නොමැති මෙම ස්තූපය පිළිබඳව ප්‍රධාන මත දෙකක් තිබෙනවා. ඉන් පළමු මතය වන්නේ මෙම ප්‍රදේශයේ විසූ ඉතාමත් ඉහළ මානසික බලයකින් යුක්ත වුණු කජ්ජතිස්ස නම් හිමි මෙය ඉදි කළ බවයි. අනිත් මතය වන්නේ මෙය මියගිය ලාර රජුගේ සොහොන බවයි. නමුත් මෙම මත තහවුරු කර ගැනීමට තවමත් ප්‍රමාණවත් සාක්ෂි හමු වී නැහැ. ඇත් විහෙර. මිහින්තලේ නාගපොකුණේ සිට පියගැට 600ක් පමණ ඉහළට ගිය විට හමුවන ඇත් විහෙර එතරම් විශාල දාගබක් නෙවෙයි. කාලයක් තිස්සේ වල් වැදී තිබියදී නිටන් හොරුන් විසින් විනාශ කර තිබූ මෙම ස්තූපය ප්‍රතිසංස්කරණය කළේ 1964 වසරේදී. අඩි 27ක විෂ්කම්භයකින් යුත් මෙම ස්තූපය පිහිටා තිබෙන ඇත් විහෙර කන්ද මුදුනට නැග බැලූ විට මුළු අනුරාධපුර ප්‍රදේශයේම රමණීය ආකාරයට දිස්සෙනවා. එම නිසාම ඔබ මිහින්තලාව නැරඹීමට යනවා නම් ඇත් විහෙර නැරඹීමට අමතක කරන්න එපා. අපි ඊළඟට සලකා බලන්නේ ඉදිකටු සෑය. මිහින්තලේ පූජා භූමිය තුළ පිහිටා තිබෙන ඉදිකටු සෑයේ කැණීම් ආරම්භ කර තිබෙන්නේ 1923 වසරේදී. එහිදී හමුණු ලිපිය ඇතුළත් කුඩා තඹ තහඩු වලින් මේ ක්‍රිස්තු වර්ෂ 8-9 සියවස්වලදී ඉදි කළ නිර්මාණයක් බවට නිගමනය කර තිබෙනවා. එසේම මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයකට අනුව එම යුගයේ ලක්දිය විසූ මහායානිකයන් මෙය ඉදි කර තිබෙනවා. ඉදි කළ රජතුමා නිශ්චිතවම හඳුනාගෙන නොමැති මෙම ස්තූපය මිහින්තලයාවට වැඩ විසූ භික්ෂූන් වහන්සේලාගේ චීවර මසා ගැනීම සඳහා යොදාගත් ඉදිකටු තැන්පත් කිරීම සඳහා නිර්මාණය කළ එකක් බවට මතයක් පවතිනවා. අපි ඊළඟට සලකා බලන්නේ පබළු විහෙර ගැන. පබළු විහෙර පොරොන්නරුවේ ඉදි කළ මහා පරාක්‍රමබාහු රජුගේ බිසවක් වුණු රූපවතී දේවිය විසින් මෙම ස්තූපය ඉදි කළ බව වංශ කතාවල සඳහන් වෙනවා. මෙම ස්තූපය පිහිටි ප්‍රදේශයෙන් වැඩි වශයෙන් පබළු හමුවීමත් ස්තූප ගර්භයේ පබළුක හැඩය ගැනීමත් නිසා මේ පබළු විහෙර යන නමින් හඳුන්වනවා. ගඩොලින් සහ හුණු බදාමෙන් බැඳ ඇති මේ ස්තූපයේ අංගණය වටා ප්‍රතිමාකර 9ක් ඉදි කර තිබෙනවා. එම ප්‍රතිමාකරවල හිඳී හිඳි පිළිම, හිටි පිළිම සහ සැතවෙන පිළිම දක්නට ලැබෙනවා. මැණික් විහෙර.
පොළොන්නරුවේ පිහිටා තිබෙන මැණික් වෙහෙර පුදුමේ ස්තූපයක් පිළිමයක් සහ බෝධිගරයක් දක්නට ලැබෙනවා. මෙම පුදුමේ තිබෙන නිර්මාණ අතුරින් දාගැබට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. විශ්කම්බයේ අඩි 30ක් පමණ වන මෙම කුඩා දාගැබ අනිකුත් දාගැබ් වලට වඩා වෙනස් ලක්ෂණ පෙන්눔 කරනවා. එහිදී දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කළු ගලින් නිර්මාණය කර ඇති පියගැට පෙළකින් ළඟා විය හැකි හතරස් මළුවක ස්තූපය ඉදිකර තිබීමයි. තවත් මෙවැනිම වීඩියෝ දාපු ගාමම නරඹන්න ඔයාලා අපේ YouTube නාලිකාව හර TV subscribe කරලා bell button එකත් touch කරන්න.